අයිබවන් සුබ සන්ධ්‍යා ප්‍රාර්ථනා කරන ක්‍රීඩාලෝලී සියලුම හිතවතුන්ට හිතවතියන්ට ලංකා ප්‍රීමියර් ලීගයේ තුන්වන අධියරේ පළමු කාණ්ඩයේ මෙහෙම නැත්නම් මේ අපි කියන ෆස්ට් රවුන්ඩ් එකේ අවසාන දිනේ අද ඉතින් මේ වන විටත් කණ්ඩායම් දෙකක් කණ්ඩායම් තුනක් නිවැරදිනම් ක්වොලිෆයර්ස් රවුන්ඩ් වලට එහෙම නැත්නම් එලිමිනේ මේ සුපිරි හතර අතරට තේරීපත් අවසානයි ඉතින් අද දිනේ ඉදි පැත්තෙනවා එක්තරගයක් තේරීපත් වූ කණ්ඩායම් දෙකක් අතර එතමත් දහවල් පැත්තෙන ජෆ්නාකින් සහ කොලම්බස් ස්ටාර්ස් අතර තරගය ජෆ්නාකින්ස් කණ්ඩායම ඉන්නේ ලකුණු පුරේ දෙවන ස්ථානයේ උන් ප්‍රසාද ලකුණු 10ක් හිමි කරගෙන ඒ වගේම කොළඹ කණ්ඩායම ඉන්නේ ලකුණු පුරේ තුන්වන ස්ථානයේ ලකුණු 6ක් ලබාගෙන දැන් අද පස්වරු පැත්තන යනකොට තීරණාත්මක තරගයක් ඉතින් මේ තමයි මම හිතන්නේ අද දිනේ පැත්තන තීරණාත්මකම තරගය බොහෝ වෙට ලංකා ප්‍රීමියර් ලීගයේ අවසන් හතරට එන අනිත් කණ්ඩායම් මොකක්ද කියන එක අද පස්වරුවේ තීරණයට තීරණයක් වේවි ඉතින් මේ ගැන කතා කරන සුදුන අයිවන් සුබ සන්ධ්‍යාවක් කියන අතට ප්‍රාර්ථනා කරනවා. ඉතින් තාක්ෂණික කාරණයක් හේතුවෙන් වැඩසටහන මත යන තරණ සිද්ධ වුණා. මන්නේ ඇසලට තාක්ෂණ ගැටලුවක් මත වීතිබෙන ආකාරය අපිට දකින්න ලැබෙන්නේ ඉතින් ඊයේ දිනේ එල්පීඎල් තරගාවලියේ තවත් තරග දෙකක් ක්‍රියාත්මක වුණා මේ වෙද්දී ලකුණු සටහනේ කණ්ඩායම් තුනක් ඉදිරියට ගිහිල්ලා තිනවා විශේෂයෙන්ම කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමත් ජෆ්නා කිංස් කණ්ඩායමත් කොලම්බස් ස්ටාර්ස් කණ්ඩායමත් හැකියාවක් ලැබිලා තිනවා අන්තිම තුන්දෙනා අතරේ ස්ථානයක් වෙන් කරගන්න මම හිතන්නේ අද දිනේ මේ ප්‍රථම පටේ තරග ක්‍රියාත්මක වෙන අවසාන දිනේ මම හිතන්නේ නොක්අවුට් එකක් ක්‍රියාත්මක වෙන්න නියමිත අද දිනේදී විශේෂයෙන්ම ගෝල් ග්ලැඩියේටර්ස් සහ දඹුල් අවුරා කණ්ඩායම අතර දඹුල් අවුරා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය කිරීම වගේම හොනෙට් රන් රේට් එක ඉතාමත් හොඳ තත්යකට ගෙනීමත් වැදගත් වෙනවා මේ ඊළඟ රවුම සඳහා ක්වොලිෆයි වීමට ඒ වගේම ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය කිරීම පමණක් ප්‍රමාණවත් ඔවුන්ට ඊළඟ වටේ ක්වොලිෆයර් සඳහා සුදුසුකම් ලැබීමට ඉතින් ඉතාමත් උණුසුම් තරගයක් අද දිනේදී ක්‍රියාත්මක වෙන්න නියමිතයි ඒ වගේම අද දිනේ ප්‍රථමයෙන් ක්‍රියාත්මක වෙන තරගය මම හිතන්නේ ජෆ්නා කිංස් සහ කොලම්බස් ස්ටාර්ස් කණ්ඩායම අතර තමයි ක්‍රියාත්මක වෙන්නේ නිමෙත ඇසල මම හිතන්නේ අපිට ඉතාමත් උණුසුම් තරග දෙකක් උණුසුම් තරගයක් අද හවස් වාරුවේදී ක්‍රියාත්මක වෙන්න නිමෙතයි මොකද ඒක වර්චුවල් නොක් අවුට් එකක් වෙලා තියෙන මේ වෙද්දි ඒ කාරණේ පිළිබඳව තමයි මම කතා කර කර හිටියේ
ඕ ගැන් විශේෂෙන්ම අද පස්සරු පැත්තන තරගගෙන අපි මතක් කරන්න ඕනේ මේ වෙද්දි ලකුණු පූර්වයේ අවසන් ස්ථාන දෙක අතර තමයි මේ තරගය පැවැත්වෙන්නේ. ගාල්ල සහ දඹුල්ල අතර දඹුල්ල එක් තරගයක් පමණයි මේ වෙනුවට ජයග්‍රහණය කරලා තියෙන තරග 7කට මුහුණ දීලා මොන් ප්‍රසාද ලකුණු 2යි, ගාල්ල තරග 2ක් පමණයි ජයග්‍රහණය කරලා තියෙන ප්‍රසාද ලකුණු 4යි වුන්. හැබැයි NRR එක පැත්තෙන් ගත්තොත් ගාල්ල පොඩ්ඩක් ඉස්සරහින් වෙන හින්දා තරගයේ අර දැවැන්ත පරාජයක් මන් හිතන්නේ ගාල්ලට ඒත් චාන්ස් එක තියෙනවා රාත්‍රී තරගයේ පරාජය වුණත් අවසන් පූර්වාදයට සුදුසුකම් ලබාගෙන මේ තින් ලකුණු පූර්ව අපි කතා කරමින් සිටින්නේ. ගයන් මේ ඍණ 1.72යි එකක් තමයි දඹුල්ලේ අගය. ගාල්ල ඍණ 0.6යි 9යි 7යි. දඹුල්ලට පුළුවන් වෙයිද අද තරගයේ ජයග්‍රහණය කරත් සුපිරි 4ට එන්න? එනහසර මම කියමින් සිටියත් තරගේ ජයග්‍රහණය කිරීම පමණක්ම ප්‍රමාණවත් වෙන එකක් නැහැ. දඹුල්ලටම හිතන්නේ net run rate එක හදාගන්න ඒගොල්ලෝ ලොකු ජයග්‍රහණයක් අඩුම තරමේ ලකුණු 50කවත් ජයග්‍රහණයක් ලබා ගන්න උවමනා කරයි. අපිට හරියටම DR මේ net run rate calculation එක අපි අතේ මේ වෙලාවේ නැහැ. මම හිතනවා ඒ වගේ තැනකට යන්න වෙයි ඒගොල්ලන්ට කියන එක. ලොකුවටම තියෙන දේ තමයි ගාල්ලට මේ තරගේ ජයග්‍රහණය කිරීම පමණක් ප්‍රමාණවත්. ඔවුන්නේ තරග ජයග්‍රහණය කිරීමත් එක්ක තුන්වන ස්ථානය දක්වා උඩට යන්න පුළුවන් වෙනවා. මොකද කලම්බොරින් රිටර්න් රේට් එකක් ගත්තාම ඍණ 0.697ක් තියෙනවා. ගාල්ලත් ඍණ 0.697 තරග ජයග්‍රහණය කරනවා කියන්නේ කොහොමද රිටර්න් රේට් එක ඉම්ප්‍රූව් වෙනවයි කියන එක. දඹුල්ලට තියෙන ලොකුම කාර්යය තමයි හොන්ට තරග ජයග්‍රහණය කරන්නත් ඕනේ, ඒ වගේම ලොකු වින් එකක් ලබා ගන්නත් ඕනේ. ඉතින් දැන් මේත් එක්කම මේ තමයි ලකුණු පුරු මේත් එක්කම අවධානය යොමු කරමු නිමා වූ සති කියන්තේ නාදුනේ හිණෙක් ගැන. පසුගිය සෙනසුරාදා තිරණාත්මක තරඟ දෙකක් පැවැත්වුණ එක් තරඟයක් මේ ලංකා ප්‍රීමියර් ලීගේ 15 වන තරඟය, දඹුල්ල ඕරා සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර තරඟය. මේ තමයි දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණය කරපු එකම තරඟය. මේ තරඟයේ විශේෂ සිදුවීම් කිහිපයක් වුණා. එතම ෂෙවොන් ඩැනියල් ලංකා ප්‍රීමියර් ලීගේ අර්ධශතකය රැස් කරගත් ලාබාලතම ක්‍රීඩකයා බවට පත් වුණා. ලකුණු 80ක් රැස් කරගෙන පන්දු 55කදී 18 වෙනි වියේදී තමයි මේ අර්ධශතකය රැස් කරගත්තේ. එනවා ලංකා ප්‍රීමියර් ලීගේ ලාබාලතම අර්ධශතක ලාභය බවට පත් වෙන්නට ඔහුට හැකියාව ලැබුණා. දඹුල්ල කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට බහර දෙමින් ලකුණු 178යි, ජෝන් කොක්ස් ලකුණු 77යි. ඒ වගේම ජෝන් කොක්ස් සහ ෂෙවොන් ඩැනියල් ලංකා ප්‍රීමියර් ලීග ඉතිහාසයේ වැඩිම ලකුණු සමතාවය ගොඩ නැගුවා ලකුණු 160යි. ඒතකම දසුන් ශානකර ලකුණු 12ක් රැස් කරගන්නට හැකියාව ලැබුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරපු ගාල්ල කණ්ඩායම ලකුණු 130කදී සීරු දෙන අවදි වෙනවා. දඹුල්ල කණ්ඩායම මේ 90 තරගයේ ජයග්‍රහණය කරනවා ලකුණු 48කින්. වැදගත් දේ ප්‍රමෝද් මදුෂාන් නැවතත් කඩලු අතරට එනවා. කඩලු තුනක් දාගන්න. ඒත් එක්කම පසුගිය සෙනසුරාදා සුරාදා ලංකා ප්‍රීමියර් ලීගේ 16 වන තරගය පැවැත්වුණා. ඒ තරගය පැවැත්වුණේ කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර. කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම මේ වන විටත් අපි දන්නවා අපරාජිත මට්ටමට ඔන්න මෙන්න ඔන්න එකම එක තරගයක් පමණ පරාජය වුණේ. ඉතින් 16 වෙනි තරගයේ ඔන් කොළඹ කණ්ඩායමත් එක්ක 16 වෙනි තරගයේදී ඔන් කොළඹ කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරේ. කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් කාසිය වාසිය ජයග්‍රහණය කළා. ලකුණු 106ක් පමණ රැස් කරා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 41යි, දිනේ චන්දුමා ලකුණු 20යි. වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට හැකියාව ලැබුණේ නැහැ. මේ ලකුණු 20 සීමාව ඉක්මවන්න චාමික් කරුණාරත්න අර ලෝක කුසලාන කාල සමයේ ඔහුට කිව්ව නොයෙක් අවලාද වලට දැන් පිත්තෙන් පන්දුවෙන් පන්දු රැකීමෙන් හැම අංශයෙන් උත්තර දෙමින් සිටින ඉතාමත්ම හොඳ බන්දේ. මම කඩලු 4යි ලකුණු 11කට. ඒ වගේ මොෂෙන් තෝමස් කඩලු 3ක් සමන් කඩලු 3ක් දාගත්තා. මේ ලක්ෂ්‍ය ඉතාමත්ම පහසුවෙන් පන්දු අර 16 තුල දිහා බලනවා කැන්ඩි වෙල්කන්ස් කණ්ඩායම. කමිඳු මෙන්ඩිස් අර්ධශතක රැස් කරගන්නවා. නොදෙවි ලකුණු 51, ඇන්ඩ්‍රේ ෆ්ලෙච් නොදෙවි ලකුණු 44 රැස් කරගනිමින් ලංකා ප්‍රීමියර් ලීගයේ මෙවර තරගාවලිය වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම මේ 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 තමයි සෙනසුරාදා දිනේ පැවැත්වෙනගේ. ඒ වගේම ඉරිදා දිනේදීත් තවත් කියන්නේ ඊයේ දිනේදීත් තවත් තීරණාත්මක තරග දෙයක් පැවැත්වුණා. ඊයේ දිනේදී ප්‍රථම වතාවට චට්නා කණ්ඩායම කොළඹදී තරග වැදුණා. උන් නුවරදී පරාජයන් දෙකක් එක්කාවි නුවර කණ්ඩායමට මෙරෙහිව. ඒ වගේම දැන් 17 වෙනි තරගයේදී ඊයේ දිනේ පළමු වතාවට චට්නා කණ්ඩායම කොළඹදී තරග වැදිනවා ඒ ගාල්ලට එරෙහිව. ජැෆ්නා කණ්ඩායමට නැවත වතාවක් සිද්ධ වෙනවා. ගාල්ල හමුවේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ඔවුන්ම කාසිවාසි ජයග්‍රහණය කරන්නේ. ඔවුන් තීරණය කරනවා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්න. ජැෆ්නා කණ්ඩායමේ ටොම් කෝල කැඩ්මෝගේ බෙල්ලේ ආබාධයක් ඇති වුණා. ලංකා ප්‍රීමියර් ලීගේ පළමු තරගයේදීම ඔහු විශිෂ්ට උඩ පන්දුව රැක ගන්නවා. පාවී ගොස් උඩ පන්දුව රැකගන්නේ උඩ පන්දුව රැක ගැනීමත් එක්කම ඔහුගේ බෙල්ලේ ආබාධයක් ඇති වුණ හින්දා ටොම් කෝල කැඩ්මෝ TKC ව ජැෆ්නා කණ්ඩායම භාවිතා කරේ නැහැ. ඒ වගේම තරගවල අතර වාරයේදී ජෙෆ්නා කණ්ඩායමට සිද්ධ වුණා TKC ට යන්න දෙන්න. මොකද ඔහු හිටියේ තරම්ම හොඳ ශාරීරික සූදානමකින් නෙවෙයි. ඒ වෙනුවට ආපු රිප්ලේස්මන්ට් එක මම හිතන්නේ ලංකා ප්‍රීමියර් ලීගේ ක්‍රීඩා කරපු
පළමුුණ බංලාදේශ ජාතිකය විය හැකි වන් හිතන්නේ. අෆී හුසෙන් ඉතාමත් මුහදි ක්‍රීඩා කරමින් අර්ශතය රැස්කරගත තමන්ගේ මංගල ලංඟා පිමිලික් තර ෙදම පන්ඳු තිස් පාගති සදිර නත ලකුණ අතරට පිවිසිය තිසර පෙේර ලගුණ විස රැස්කරගත බඳ ධාතුනකද පිළිතුරු ලක්කේ වුණේ ලකුණ එකසේ හැත්තකක් මේ ලක්කේ හම්බාගිය ගාල්ල කණ්ඩෑම රැස්කරගන්න හැකිවුණ නීමත පන්දුවර විශවාසනය ලකුණ එකසේ පනස් හතරක් පමණයි කරලු නමැද මේ තරගේෙද පළමු තරගේ වගේම කුසල් මෙන්ඩෙස් ලකුණු අතරටාව අර්ථශතය රැස්කරගත්ත නමුත් මේ තරගේෙදත් ගාලට හැකවල ලැබුණේ නැහැ ජැ්න අපිවාරන්න මොකද කුසල්ට අවශ්‍ය කරන සහයෝකය ඔහුගේ අනික්‍රීඩකැන්ගෙන් ලැබුණේ නැහැ මේ තරග ජයග්‍රහණය දමුල් හන්ඩෑමට මේ ජැප්න කණ්ඩෑමට පෙඩි වටිනාකමක් එක තුර මොකද ඔවුන් එතකොට තරඟ හයයි ලකුණු දෙකයි හිටියේ ඔවුන් ඒ රාත්‍රී පෙත්තරගේ ජයග්‍රහණය කරන්න ඉතාමන් හොතාමන්ම ස්ටෝන් පෝෂයන් එකටෙනවා ගල්ල ජැ්නවල්ට පරාදි වුණ අනතුරුව දමුල්ල ඒ තරගේ ජයග්‍රහණය කරන්න දෙයේ රාත්‍රී පෙත් තරගේ නවධානයමුකරු මේ තම දහ අට වෙන තරගේ මේ තරගේ බැත්තුන කැන්ඩි ෆල්කන් සහ දමුල්ල ඕරා කණ්ඩයම් අතර ජැ්න තරගේ ජයග්‍රහණය කරලා පාරහදර තිබ දමුල්ලට දමුල්ලට තිබ මේ තරගේ දිනන්න තර දමුල්ල මේ තරගේ දින්නන් ඔවුන් අද දිනේ දෙන්නේ ලකුණු හතරයි එවගේ ගාල්ල දකුණු හතරයි තර තෝට අද දිනේ තරගේ ජයග්‍රහණය පමණක් ප්‍රමාණවත් දමුල්ලට ජයග්‍රහණය කරන්න නමුත් දමුල්ලට ඒ දිනේ දී හැකවල ලැබුණේ නැහැ කැන්ඩි ෆල්කන්ස් කණ්ඩයම පරාජය කරන්න මේ අනුව දම්බුලට සිද්වෙලා තියන්න දැනට ලකුණු දෙකේස්තන රැදිසිට නිය දින තරගේ නවදනයමකරොත් කැන්ඩි ලකුණු එකසේ හැටයි අශයෙන් බන්ඩාර ලකුණු තිස්සතයි කවින් නවක්‍රට ඉතා මුහුදුින් ක්‍රඩා කර ලකුණු සිත රැස් කරගත්ත පන්දවැම නැජරෝ මැතිව දිලුම් සුතිර ට්‍රවීන් මැතිව දිලුම් සුතිර සහ කලන පෙරෑන අතිදරෑම කඩ්ඩු දෙක බැගින් දලාගෙනීමට සමත්කම් දැක්ව ඕරා කණ්ඩෑමට පන්දුවර විශවාසන ලකුණු එකසේ විසික පමණ රැස් කරගන්න හැකව ලැබුණේ කරලු නමයදී බානුකු රාජපක්ෂගේ මේ කන්සිස්ටන් අසාර්ථකතාව අපි දැක්කා ඊයේ දිනේදී පළමු පන්දු වෙදීම ලකුණු අනෝ ලබා දැවී කියන නොම්බර තුන වශයෙන් අවසිගන්ධ රාසා ලකුණු 45 රැස් කරගත්ත දිලුම් සුදීර ලකුණු 21යි දසුන් ශානක ලකුණු 14යි මේ අනුව තරගයේ ලකුණු 39කින් ජයග්‍රහණය කරේ කැන්ඩි කණ්ඩෑම දැන් අද දිනේ තරගය ගැන අපි අවධානය යොමු කරොත් අද දිනේ තරගය පැවැත්වෙන්නේ ජෙෆ්නා කින්ස් සහ කොලම්බස් ස්ටාර්ස් කණ්ඩායම් අතර මේ තරගයේ ගයන් එතරම්ම වැදගත් කමක් නැහැ තරගාවලිය පොයින්ට් ඔෆ් වියු එක අතින් ගත්තොත් හැබැයි ඒ කණ්ඩායම් පැත්තෙන් ගත්තොත් දැන් ගයන් හිතන්නේ ඒ කණ්ඩායම් ඒගොල්ලන්ගේ ස්ට්‍රෝන් ලෙවන් දාලා දැන් මේ කම්බිනේෂන් එක සෙට් කරගන්න ට්‍රයි කරයිද නැත්නම් අන්තිම තරගය ස්ට්‍රෝන් ප්ලේයර්ස් ලව රෙස් කරවලා මොකද මේ කණ්ඩායම් දෙකටම එතරම් වැදගත් කමක් නැහැ මේ තරගයේ රෙස් කරවලා උන්ට ඊළඟ එකට ෂාප් තියාගනේද මම දන්නේ ජෙෆ්නාට කම්ෆර්ට් එක තියෙනවා ඒගොල්ලන්ට පුළුවන් අවශ්‍ය නම් බෙන්ච් එක ස්ට්‍රෙන්ත් එක බලන්න නමුත් කොළඹ අපි දන්නවා ගොඩක් ෂේකි ස්ටාර්ට් එකක් තිබුණේ ඒ වගේම තාමත් ඒගොල්ලන්ගේ ක්‍රීඩකයන් අර 100%ක් උපරිම මට්ටමෙන්ම ක්‍රීඩා කරලා කියලා උන්ට සතුටු වෙන්න පුළුවන් තැනක ඉන්නවා කියලා මම උන් හිතන්නේ මේ මොකද අපිට දැක්ක අවසානයේට ප්‍රවදිච්ච තරගයේදී උන් ලකුණු 106කට වගේ දැවියනවා කැන්ඩි ෆල්කන්ස් කණ්ඩායම හමුවේ ඉතින් මේ සියලුම කාරණාත් එක්ක මම හිතනවා කොළඹට මේකත් තවත් තරගයක් හොඳ ඔවුන්ගේ කණ්ඩායම 11 හරියට තීරණය කරගන්න මේ සියලුම කාරණා බලන්න මොකද ඔවුන්ගේ බැටින් වල ලොකු අවුලක් තියෙනවා කියන එක අපි දකිනවා ඉතින් මේ ඔක්කොමත් එක්ක මම හිතන්නේ කොළඹට මේ හොඳ අවස්ථාවක් ලැබෙන තමන්ගේ බැටින් කොහොමද තියෙන්න ඕනේ මොකද්ද වෙන්න ඕනේ මොනවද කරන්න ඕනේ වෙනස්කම් කියන එක සම්බන්ධයෙන් නැවතත් සලකා බලන්න මම ජෆ්නන් නම් කම්ෆර්ට් එක දිනවා අනිවාර්යයෙන්ම බෙන්ච් එක ඕනනම් ඒගොල්ලන්ට ස්ට්‍රෙන්ත් එක බලන්න මම දැන් ඇස්ලා අපි අර කසුන් රජිත කියන ක්‍රීඩකයාව ක්‍රීඩා කරන්න ඕනේ ඇයි කියන එක හොඳටම ඔප්පු කරා අපි දැක්කා මේ කඩලු පහක් දවා ගන්නවා ලකුණු 22කට විශේෂයෙන්ම දබොල කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරපු එකේ ඒකත් එක්ක මම හිතන්නේ දැන් පොඩක් කොළඹ බැට් බෝලින් ලයින් අප් එක ස්ට්‍රෝන්ග් වෙලා තියෙනවා නමුත් බැටින් ලයින් අප් එකේ අර හොඳ එෆර්ට් එකක් නැති ඒක ඒගොල්ලන් ලොකු බලපෑමක් කරලා තියෙනවා කියන එක අපි දැක්කා කැන්ඩි ෆල්කන්ස් ද මැච් එකේදී මොකද මම ලකුණු 108ක් වගේ තියෙනකොට හරිම කම්ෆර්ටබල් ඕනම ටීම් එකකට උන් දන්නවා මේ චේස් එක ලේසියෙන් ගහන්න පුළුවන් ලකුණු පහක් වගේ පන්දුවාරයක ලබා ගන්න ඕනේ කියන එක ඒකත් එක්ක සහ අනිත් පැත්තෙන් කණ්ඩායම් පැත්තෙන් ගත්තාම ඒගොල්ලෝ ඉන්නේ ලෝ මානසිකත්වයක ඒක ඒගොල්ලන්ට ලකුණු 108යි තියෙන ඩිෆෙන්ඩන්ට් ඒ වගේ වෙලාවල ලොකු අත්තරහ බැලින් කරන්න යන්නේ නැහැ ගොඩක් වෙලාවට උන් අර උත්සාහ කරන්නේ කොහොමද ලකුණු නොදීලා පන්දු යවන්න කඩුල් ගවා ගන්නවට වැඩිය ඉතින් මේ කාරණා සියල්ලම බලපානවා ඉතින් මම හිතන්නේ කොළඹ මේක හොඳ අවස්ථාවක් මොකද අපි දන්නවා ජෆ්නා කියන්නේ තයි පාරක් දිනපු ටීම් එකක් මේ පාරක් ඉතමත් හොඳින්ම ක්‍රීඩා කරලා ඉන්න ටීම් එක කොහොම තරග දෙකයි පරාජය වෙලා ඉන්නේ තරග දෙකෙන් පරදුනේ ෆැල්කන්ස් කණ්ඩායමට එරෙහිව ඉතින් මේ සියලු කාරණා එක බැලුවම මම හිතන්නේ කොළඹට නවත්ත දා බලන්න අමාරුයි ඔවුන්ගේ 11 හරි හැටි තීරණය කරගන්න ඕනේ මොකද මොස්ට් ඉම්පෝර්ටන්ට් කොළඹ ගහන්න එලිමිනේට් එක ජෆ්නට ක්වොලිෆයි එකක් තියෙනවා ඒ නිසා ඔවුන්ට ඊළඟ කීරි වුණත් අත් දා බැලීම් කරලා තව අවස්ථා ගන්න පුළුවන් නමුත්
කොළඹට ඊළඟට එන එකවිල එලිමිනේට් එකක්. ඒකදී ඒගොල්ලන්ගේ හොඳම 11 ක්‍රීඩා කරන්න ඕනේ. හොඳටම පර්ෆෝම් කරන 11. මං නම් වශයෙන් නෙවෙයි, මම කියන්නේ හොඳටම පර්ෆෝම් කරන 11 ක්‍රීඩා කරන එක වැදගත් වෙනවා. ඉතින් මේ සියලු කාරණාත් එක්ක මං හිතනවා ඒ වෙනස්කම් සියල්ල කරගන්න වෙයි කොළඹ පැත්තෙන්. ඒ වගේම ජැස්මන් නම් අත්දා වැලීමක් කරනවා නම් උන්ට ඒක තමයි කරනවායි තවත් හොඳ අවස්ථාවක්. මම හිතන්නේ ඒත් උන් අත්දා වැලීම් කරා. මම හිතන්නේ අෆිෆ් හොසෙන් උනත් ක්‍රීඩා කරන එක කෙලින්ම ඇවිල්ලා ඔහුව ක්‍රීඩා කරේවා. ඔහුව තාමත් හොඳින ක්‍රීඩා කරා, අර්ධ ශතකයක් ලබා ගත්තා. මොකද ඔවුන් සතුව වෙන ක්‍රීඩකයන් සිටියා දුවනවා නම් අපි දන්නවා ආශාන් රන්දික වගේ ක්‍රීඩකයෝ හිටියා. මේ සියලුම ක්‍රීඩකයන් ඉදිද්දි තමයි ඔවුන් ක්‍රීඩා කරවන්නේ අෆිෆ් හොසෙන් ගෙනල්ලා. ඉතින් ඒ හැමදේමත් එක්ක මම හිතනවා ජැෆ්නට ලොකු ආසියක් තියෙනවා. ඔවුන්ගේ කණ්ඩායම ඔවුන්ගේ කණ්ඩායම මම හිතන්නේ ගොඩක් ප්ලේස් ලවල් මම හිතන්නේ ට්‍රයි අවුට් කරා. බෙන්ච් ස්ට්‍රෙන්ත් එක හොඳටම බලලා තියෙන කණ්ඩායමක්. ඉතින් මේ සියලු කාරණාත් එක්ක මම හිතනවා කොළඹට තමයි මේ තරගය ගොඩක් වැදගත් කියන්නේ. දැන් මේ අතදා බැලීම් ගැන කතා කරපු හින්දා අපි අවධානය යොමු කරමු මේ කණ්ඩායම් දෙක ඔවුන් ක්‍රීඩා කරපු අන්තිම මේ ක්‍රීඩකයන් 11 දෙනා පිළිබඳව. ජැෆ්නාකින්ස් කණ්ඩායම ක්‍රීඩා කරේ ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායමත් එක්ක. ඒ වගේම මේ තරගයට පෙර තිසර පෙරේරා කිව්වා මේ තමයි ජැෆ්නා කණ්ඩායමේ ඔවුන් තීරණය කළ තියෙන ස්ට්‍රෝන්ම 11 කියලා. මොකද ජැෆ්නා කණ්ඩායම මම හිතන්නේ පළවෙනි වතාවට පළමු තරගයෙන් පස්සේ පළවෙනි වතාවට වෙන්න ඕනේ. ෆොරින් ප්ලේයර්ස්ලා 4 දෙනෙක් එක්ක තමයි ක්‍රීඩා කරේ ඊයේ දින බැත් තරගයේදී. ඊයේ දිනේදී ක්‍රීඩා කරා රහමනු ලගුරුබා, සවිෂ්ක ෆර්නැන්ඩෝ, අෆිෆ් හුසෙන් අත්තදා බැලීමක්, සදිර සමර වික්‍රම, ෂොයිබ් මලික්, තිසර පෙරේරා, ජේම්ස් හුල, දුනිත් වෙල්ලාලගේ, මහීස් තීක්ෂණ, විජයගන්ති අස්කන්ත් සහ විනුර ප්‍රනාන්දු ඊයේ දිනේදී ජැෆ්නා වෙනුවෙන් ක්‍රීඩා කරා. අනෙක් පැත්තෙන් කොළඹ ස්ටාර්ස් කණ්ඩායමේ ඔවුන්ගේ අවසන් තරගයේදී ක්‍රීඩා කරා නිරෝෂන් දෙක්වැල්ල, දිනේෂ් චන්තිමාල. චන්තිමාල ආරම්භක පිටිකොරේ කොෂෙන් දැන් මේ මෑත තරග කිහිපයේදී ඔවුන් ක්‍රීඩා කෙරෙව්වා. චරිත් අසලංක, නබොත් පර්ණවිතාන, රවි බොපාරා, ඇන්ජලෝ මැතිවුස්, බෙනි හවෙල්, කරීම් ජනට්, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ කසුන් ප්‍රජිතව තමා කොළඹ ස්ටාර්ස් කණ්ඩායම ක්‍රීඩා කරේ. දැන් කාසිය වාසි උරුගා බලමින් සිටින මේ තරගයේ දැන් ගෑන් හිතන්නේ මොන වගේ වෙනස්කමක් කරයිද කණ්ඩායම වෙනස්කම් කරනවා නම්. මොකද ජැෆ්නා කණ්ඩායමේ එළියේ ඉන්නවා ධනංජයද සිල්වත්, චාරික් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකෙක්. ඔහුවත් එළියේ තියලා තමයි මේ ජැෆ්නා ක්‍රීඩා කරන්නේ. වෙනස්කමක් වෙයිද අද? ඇත්තටම මම හිතන්නේ පළවෙනිම ලොකුම වෙනස්කමක් කියලා දෙනවා කොළඹ ස්ටාර්ස් කණ්ඩායමේ නායකයා විසින් අද ක්‍රීඩියුතු කරන්නේ නිරෝෂන් දික්වැල්ල. මම හිතන්නේ ඇන්ජලෝ මැතිව්ස් අද තරගයේ ක්‍රීඩා කරන්න නැති ආකාරයත් තමයි අපිට පේනින්නේ. ඒත් එක්කම මම හිතන්නේ කාසිවාසිය උරගා බැලුවා. ජැෆ්නා කිංස් කණ්ඩායම කාසිවාසිය ජයග්‍රහණය කළා. උන් තීරණය කරා ප්‍රථමයෙන් පන්දු යවන්නට. මම හිතන්නේ ලොකු වෙනස්කමක් කොළඹ ස්ටාර්ස් කණ්ඩායම පැත්තෙන්. මම හිතන්නේ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරන එක මොකක්ද දන්නේ නැහැ. උට ආබාධයක්ද ඒ වගේ දෙයක්ද කියන එක අපි තාම හරියට දන්නේ නැහැ. බලන්න ඕනේ ඒක මොකද්ද වෙලා තියෙන්නේ කියන එක. ජැෆ්නා පැත්තෙන් ගන්නවා නම් මම හිතනවා ධනංජයට අවස්ථාවක් දෙන්න නම් හොඳයි කියන එක. හැබැයි ඒක දෙන්න මොන වගේ ක්‍රීඩකෙක් එළියට ඇයිද කියන එක සම්බන්ධෙනුත් මට ගැටලුවක් තියෙනවා. මොකද සතියේ ඉඳන්මත් හොඳින් ක්‍රීඩා කරමින් සිටින්නේ කඩු රගින අවශ්‍යනොත් බුර්බාස්ව ඔවුන්ට වටින ක්‍රීඩකෙක් බවට පත් වුණා. මොකද ඔවු ඉතාමත් හොඳින් ඉඳන්දියත් කරපු නිසා අවශ්‍ය නම් මේ තරගයේදී ජේම්ස් ෆුලර් වගේ ක්‍රීඩකෙක් ඉවත් කරලා ඔවුන්ට පුළුවන් ට්‍රයි අවුට් එකක් දෙන්න. ධනංජය ගෙනල්ලා තිසරයි බින්රයි එක පන්දු යවමින් ඒක කොහොම වෙයිද කියන එක අපි දන්නේ නැහැ. සමහරවිට ඊටදී පන්දු යන දුක් වෙල්ලාලගේ තීක්ෂණ වියස්කන් තුන්දරෙන් එක්කෙනෙක් එළියට එලා ඒ විනෝඩ ධනංජයව ගින්නන්නත් පුළුවන්. ඒක කොහොම වෙයිද කියන එක සම්බන්ධයෙන් මට තාම හරියට තීරණයක් ගන්න අමාරුයි. මම හිතනවා ධනංජයව ක්‍රීඩා කෙරෙවන හොඳයි කියන එක. මොකද ඔහු තාමත් වැදගත් ක්‍රීඩකෙක් නිසා. මට දැන් ආරංචි වෙනවා 4 ප්ලේස් හැව් බීන් රෙස්ටඩ් ෆෝර් බයි ද කිංග්ස්. ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ප්ලේස්ලා 4 දෙනෙක් රෙස්ට් කරලා තිනවා. ඒගොල්ලෝ තවත් තරුණ ක්‍රීඩකයන්ව ක්‍රීඩා කරනවා කියන එක. ආය වගේම ඇන්ජලෝ මැතිව්ස්ටත් කිසිම ආබාධයක් නැහැ. ඌත් රෙස්ට් කරලා තියෙන්නේ. ඌ වෙනුවට තරුණ ක්‍රීඩකයෙක්ට අවස්ථාවක් දෙනවා කියන එක තමයි වාර්තා වෙන්නේ. මම හිතන්නේ ඒක හොඳ තීරණයක්. ඉතින් මේ කණ්ඩායම් දෙකම ගත්ත අපි බලමු කොහොම වෙයිද කියන එක. කණ්ඩායම් සංයුති දෙක අපිට 11 දෙනා ලැබුණාට පස්සේ මම හිතන්නේ ජැෆ්නා කින්ස් කණ්ඩායම කාසිය වාසි ජයග්‍රහණය කරලා ප්‍රථමයෙන් පන්දු රකින්න තීරණය කරලා තියෙනත් තියෙන තරගයේදී. දැන් මේ තරගයේ ක්‍රීඩා කරන නිල වශයෙන් ක්‍රීඩා කරන 11 දෙනා හමු වෙනකන් පොඩ්ඩක් අවධානය යොමු කරමු. ගන්න මෙතන විශේෂ දෙයක් තියෙනවා. ලංකා ප්‍රීමියර් ලීගයේ මේ දක්වා අපි දන්නවා ලංකාව කියන්නේ ස්පින් ෆ්‍රෙන්ඩ්ලි ප්ලේස් එකක්, දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක්, ලෝක පූජ දඟපන්දු යවන්නන් බිහි කරපු රටක්. මේ හැමදේම තියෙද්දි මෙච්චර කාලයක් ලංකා ප්‍රීමියර් ලීගයේ ඩොමිනේට් කරේ පවා දඟපන්දු යවන්න. හැබැයි මෙවර ලංකා ප්‍රීමියර් ලීගේ 1-2-3 මොස්ට් විකට්ස් ඔක්කොම ඉන්නේ වේගපන්දු යවන්නන්. දැන් ගෑන් හිතන්නේ මොකද්ද මේකට හේතුව? දැන් අපි දන්න කාලෝස් ෆ්‍රෙඩ්රික් ඉන්න අංක 1 ස්ථානයේ ඔහු කඩලු 15යි, නුවන් තුෂාර අංක 2 කඩලු 12යි, අංක 3 ඉන්නේ බිනුර රොනන්දු ඔහු තරඟ 3ක් පමණයි ක්‍රීඩා කරේ, තරඟ 3 වල කඩලු 10යි.
මේ තමයි වැඩිම කඩලු ලාබින්. ඒ වගේම හතර සහ පහ ස්ථානයේ තමයි ඉන්නේ දඟබන්දු යන්න ෆේබියන් ඇලන් කඩලු 10යි, තරඟ 7කදී වියස්කන් කඩලු 6කදී කඩලු 10යි. වේග පන්දු යන්නන්ට මොකද්ද මෙච්චර මේ තිබ්බ වාසිය මේ වර? මයින්න විකට්ස් වල පොඩි වෙනසක් කියලා දිනා. මොකද අපි දැක්ක පල්ලේ කැලේ විකට් එක ගිහින් ගොඩක් ෆාස්ට් බෝලර්ස්ලාට ඉතාමත් හොඳ වෙන ආකාරය. මොකද කසුන් රජිත කඩලු පහක් දවා ගත්තා අපි දැක්ක. මේකට අමතරව මම කතා කරන්නේ නා ඊට පස්සේ කාලෝස් බ්‍රෙඩ්විට් ඉතාමත් හොඳින් පන්දු යවපු ආකාරය දැක්ක අපි කැන්ඩි වල ක්‍රීඩා කරපු තරක් කිපිත්. මම දන්නේ විකට් එක පොඩ්ඩක් මම හිතනවා ඒක හොඳ ඉන්ටෙන්ෂන් එකක් ශ්‍රී ලංකා කණ්ඩායම ගත්ත මේ විකට් එක එහෙම වෙනසක් කරන්න තීරණය කරපු එක. ඒ සියලු කාරණාත් එක්ක මම හිතන්නේ මට හිතෙනවා පොඩ්ඩක් ෆාස්ට් බෝලර්ස්ලට උදව් කරන්න පුළුවන් විකට්ස් හදලා තියෙනවත් එක්ක කියන එකත් එක්ක. ඒ වගේම අපි මේ ෆාස්ට් බෝලර්ස්ලා ගත්තහම බිනුර මුවන් ප්‍රදීප් වගේ ක්‍රීඩකයන් උඩ ඇවිල්ලා තිනවා. ඒ වගේම අපිට අමතක කරන්න බෑ සර මම මේ තරගාවලියෙන් දැක්ක විශිෂ්ටම ක්‍රීඩකෙක් තමයි නුවන් තුෂාර. ඔහු කඩලු දවා ගත්තට වඩා ඔහු තාමත් හොඳ ඔහු පන්දු යවන ආකාරය දැක්ක හරිම ඉකොනොමිකල් ඔහු පන්දු යවපු ආකාරය. ඒක ගැන සතුටු වෙන්න ඕනේ. ඒ වගේම කසුන් රජිත අර ඔහු කරපු දේ දිගටම කරන ආකාරය අපිට දකින්න ලැබෙනවා. මේ සියලු කාරණා එක්ක අපිට සතුටු වෙන්න පුළුවන් කාරණා ගොඩක් තියෙනවා කියන එක තමයි දකින්නේ වේග පන්දු යන්නන්ට පැත්තෙන්. ඒ වගේම තමයි නග පන්දු වෙන්න අපි දැක්කා වියස් ගන්න ඔහු අර අපි කිව්වා වගේ වීරයෙක් වෙමින් පවතිනවා ජෂ්ණ කණ්ඩායමට. ඒත් එක්කම අනිදු මහීෂ් ඉතාමත් හොඳින් තමන්ගේ රාජකාරී ඉෂ්ට කරා. නමුත් අපි බලාපොරොත්තු වෙච්ච තරමට සඳකැන්ට අවස්ථාව ලැබුණා. සඳකැන්ගෙන් සහ වැන්ඩසේගෙන් අපි අර බලාපොරොත්තු වෙච්ච තරමේ දෙයක් වුණාද කියන ගැටලුව තියෙනවා. මම හිතන්නේ මේ දෙදෙනාටත් හොඳ අවස්ථාවක් වෙනවා මේ ඊළඟට ක්‍රියාත්මක වෙන්න තියෙන තරඟ කිහිපය උන්ගේ දක්ෂතාව පෙන්වන්න. දැන් ඒත් එක්කම අපිට හම්බෙලා තියෙනවා ජෙෆ්නා කින්ස් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා. ඔවුන්ගේ වෙනස්කම් ඔක්කොම සිදු කරලා වෙනස්කම් රාශියක් ඔවුන්ගේ සිදු කරලා තියෙනවා. හැබැයි පිතිකන ලයිස්ුවට නම් මේකේ බලපෑම පිතිකන ලයිස්ුව කිසිම වෙනස්කමක් සිදු කරලා නැහැ. අවිෂ්ක ප්‍රනාන්දු, රමනුල ගුරුබාස්, අෆීෆ් හුසේන්, සදිර සමරවික්‍රම, ෂොයිබ් මලික්, ඒ වගේම තිසර පෙරේර සහ දුනිත් වෙල්ලාල කියනකම් මේ නම්බර 7 වෙනකන් ඔවුන්ගේ එකදු වෙනස්කමක්වත් සිදු කරලා නැහැ. අදින දරගෙදි එතනින් පස්සේ වෙනස්කම් 4ක් සිදු කරලා තියෙනවා. සුමින්ද ලක්ෂන් කැඳවා තිබෙනවා, විජයකාන්ත් පියස්කාන්ත් වෙනුවට ප්‍රවීන් ජයවික්‍රම කැඳවා තිබෙනවා. මම හිතන්නේ ප්‍රවීන් ජයවික්‍රම කැඳවා තිබෙන මහීෂ් තීක්ෂණ වෙනුවට, ඒ වගේම බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ෆර්නාන්ඩෝ කැඳවා තිබෙන, ඒ වගේම ජේම්ස් ෆුලර් වෙනුවට සමාන් කාන් කැඳවා තිබෙන. මේ තමයි වෙනස්කම් හතර සිදු වෙලා තියෙන ජෙෆ්නා කින්ස් කණ්ඩායමේ. මම හිතන්නේ ලොකු වෙනස්කම් හතරක් සුමින්ද ලක්ෂාන්ට හම්බෙන දෙවෙනි චාන්ස් එක. මම හිතන්නේ ප්‍රවීන් ජයවික්‍රම ලංකා ප්‍රීමියර් ලීගේ පළමුවන අවස්ථාවද මේ ක්‍රීඩා කරන එල්පීඎල් ලැබිය එකද ප්‍රවීන්ගේ? නෑ මම කියන්නේ මේ තරගාවලියේ පළමුවන අවස්ථාව. ඔහු කලින් එල්පීඎල් තරගාවලියේ ක්‍රීඩා කරා සල්. දැන් මෙවර හිතලා දිනවා කියලා ජැක්ට ලොකෝටම හිතලා දිනවා. මම දන්නේ ඒගොල්ලන්ගේ ෆාස්ට් බෝලර්ස්ලාට සහ ස්පිනර්ස්ලාට පොඩි රෙස්ට් එකක් ලබා දෙන්නේ. ඒ නිසා තමයි මේ වගේ දෙන්න කරලා දෙන්නේ. මොකද අපි දැක්ක ගැලුවොත් ඔවුන්ගේ බෝලින් ඩිපාර්ට්මන්ට් එක සම්පූර්ණයෙන්ම රෙස්ට් කරලා දෙන ආකාරයට තමයි අපි දැක්කේ. දැන් ඒ වගේම තමයි ජෙෆ්නා කින්ස් කණ්ඩායම මෙවර, ඒ කියන්නේ අද දිනේ තරගයට ඇවිල්ලා තින්නේ තනිකරම රයිට් හෑන්ඩර්ස්ලා ඩොමිනේට් කරන්න බලාගෙනම තමයි ඔවුන්ගේ ස්පින් ඇටැක් එක තියෙන්නේ. ප්‍රවීන් ජයවික්‍රමවත් පාදක පන්දවන්නේ, දුනිත් වෙල්ලාලකේවමත් පාදක පන්දවන්නේ, ඒ වගේම සුමින්ද ලක්ෂාන් දකුණත් පාදක පන්දවන්නේ. ඔවුන්ගේ පිටදක පන්දවන්නන් සියල්ලන්ම වගේ රෙස් කරලා තින්න ධනංජය සිල්වා රෙස්, ඒ වගේම මහීෂ් තීක්ෂණ රෙස්. මේක මොන විදිහට බලපෑමක් කරයිද? මොකද ගල්ලවගේ ක්‍රීඩකින් ඉන්න කොළඹ කණ්ඩායම වෙනුවෙන් මේක බැලන්ස් දාද දිනේ ඒක මම දන්නේ නැහැ ලොකෝට බලපෑමක් වෙයි කියලා. ඇසල මොකද වෙල්ලාලගේ ලක්ෂාන් ප්‍රවීන් ජයත්‍රම මේ ක්‍රීඩකේ තුන් දෙනාම අපි දන්නා වමත් වේවා දකුණත් වේවා ඒ පන් හැමෝටම ඉතම හොඳින් පන් දෙවන ක්‍රීඩකයෝ. T20 වල ගොඩක් අදගත් දෙන්නේ රන්ස් අඩු කරන ගෙදින් ඒක කරන්න පුළුවන් නම් මම දන්නා තරගයක් ජයග්‍රහණය කරන්න පුළුවන්, ප්‍රෙෂර් එක දාන්න පුළුවන් ඔපෝස් මේ ටීම් එකට කියනවා. ඒ සියලු කාරණාක් මම හිතන්නේ ගැටලොක් එකේ කියලා අනිත් එක හොඳ තීරණයක් මම හිතන්නේ ප්‍රවීන් ජයවික්‍රම ක්‍රීඩා කරන්න ගත්ත තීරණේ. මම ඒත් එක්කම කැමති වෙනවා මේ සමාන් කාන් කියන්නේ සමාන් කාන්ට වඩා දිනෝෂන් වගේ ක්‍රීඩකෙක්ටත් අවස්ථාවක් දුන්නා. මොකද මේ තරණ ක්‍රීඩකයා ඒ තර ක්‍රීඩකයා තාම තරගයක්වත් ක්‍රීඩා කරලා නැහැ. ඉතින් මම බලාපොරොත්තු වුණා දිනෝෂන්ටත් අවස්ථාවක් ලැබෙයි කියලා. තරණ ක්‍රීඩකයන්ට දෙනවා කියන සමහරලාට ජැක්නා තීරණය කරන්න ඇති ඔවුන්ගේ අර ෆුලර් වෙනුවට ඔවුන්ට රිප්ලේස්මන්ට් එකට ඉන්න ෆාස්ට් බෝලර් තමයි සමාන් කාන්. ඉතින් ඔහුටත් පොඩි අවස්ථාවක් දීලා පොඩක් ඔව්වත් වෝම් අප් කරලා තියාගන්න එලිමිනේටර්ස් සහ ක්වොලිෆයර්ස් වල. දැන් එතකම අපි අපිට පුළුවන් අවධානය යොමු කරන්න කොළඹ කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනා නිල වශයෙන් නම් වෙනකන් ලංකා ප්‍රීමියර් ලීගයේ මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් පිළිබඳව
වැඩිම ලකුණු ලැබින් ලැස්වෙන් ඇන්ඩ්‍රේ ෆ්ලෙච එනිම හතකදී ලකුණු 264යි කැන්ඩි ෆල්ගන්ස් කණ්ඩයිම ආරම්භක පිතිකරු. ඔහුගේ ඇවරේජ් එක 52.8 බිින්දුවක්. තුනනි ස්ථානයේ සිටින්නේ සමන් දෙවන ස්ථානයේ සිටින්නේ ගාල කණ්ඩයිම නායකයා කුසල් මෙන්ඩිස් ලකුණු 235 ඉනිම හතකදී. අවිෂ්ක ප්‍රනාන්දු තුනනි ස්ථානයේ ඉනිම 7යි ලකුණු 228යි. සදීර සමර වික්‍රමසිංහ ස්ථානයේ ඉනිම 6යි ලකුණු 226යි. සදීරගේ තැවරේජ් එක දිහා බැලුවොත් 56ක් 56.5 බිින්දුවක් ඔහුගේ තැවරේජ් එක. ඔගෙන් පස්සෙන් ස්ථානයේ කමිදු මෙන්ඩිස් ඉන්නා ඉනිම තරඟ 8කදී ලකුණු 211යි ඔහුගේ ලකුණු සාමාන්‍ය 35.16යි. දැන් මෙතනදී අපි දැක්කා මෙන්න මේ නිව් හීරෝස්ලා විතර කමිදු මෙන්ඩිස් සහ සදීර සමර වික්‍රම ලකුණු අතර ඉන්නා. මේක මොන විදිහේ බලපෑමක් කරයිද? මොකද අපි දන්නවා ඊළඟට ආයේ T20 මැච් එකක් තියෙන සෑහෙන කාලයකට පස්සේ විශේෂම ODI ස්කෝඩ් එක තෝරගද්දි මේක බලපෑමක් වේද? මොකද මේ LPL තරගාවලියෙන් ඔයසල අනිවාර්යයෙන්ම බලපෑමක් තියෙයි. ඒ වගේම තමයි අපි අමතක කරන්න ඕද නැහැ, අශේන් බණ්ඩාරත් ඉතාම හොඳින් ක්‍රීඩා කළා මේ තරගාවලියේ පුරාවට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන්. ඒ වගේම අපිට ස්ටෑන්ඩ් අවුට් ස්ටාර් කෙනෙක් විදිහට ෂෙවොන් ඩැනියෙල්වත් දකින්න පුළුවන්. ඔහු තරග 7ක් තුන ලකුණු 173ක් ලබාගෙන තිබෙනවා. ඉතින් මේ වගේ ගොඩක් ක්‍රීඩකයන්, හොඳ ක්‍රීඩකයන්, තරුණ ක්‍රීඩකයන්ට ඉස්සරහට පැමිණෙමින් සිටින ආකාරයක් දකින්න තනුක දාබරේ ඉතාමත් හොඳ ඉනිම්දියක් කරන ආකාරයක්, ඔහු පිළිබඳ ඔහු ඉතාමත් හොඳින් කතා කරන්න ඕනේ. මොකද ඔහු ටොප් ඕඩර් බැට්ස්මන් කෙනෙක්, ගොඩක් වෙලාවට ඔහු ක්‍රීඩා කළා දින ඔහුගේ ක්‍රීඩා දිවි පුරා. නමුත් ගාල්ලට ඔහු ඉතාමත් යටින් ඇවිල්ලා ඉතාමත් හොඳ රාජකාරියක් ඉෂ්ට කරන ආකාරය දුට ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 128.44 රඳවාගෙන තිබෙනවා. ඉතින් මේ සියලුම කාරණා දිහා බැලුවම සතුරු වෙන්න පුළුවන් තරුණ ක්‍රීඩකයන් ඉස්සරහට පැමිණෙන එක අපි LPL එකෙන් බලාපොරොත්තු වුණේ. එක සදීර සමර වික්‍රම ඉතාමත් හොඳින් අපි දැක්කා ප්‍රීමියර් තරගාවලියේ පුරාවට ඉතාමත් හොඳින් ලකුණු ලබා ගනිමින් සිටියා. ඔහු ටැමිල් යුනියන්ස් කණ්ඩායම අවසන් මහතරගය දක්වා මෙහෙව්වා. ඒ සියලුම කාරණාත් එක්ක මම හිතන්නේ ඔහු ඔහුගේ වගකීම ඉෂ්ට කරලා තියෙනවා නැවතත් ජෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන්. ඒකට මම හිතනවා රිවෝඩ් එකක් විදිහට තමයි මම හිතන්නේ ධනංජේරි සිල්වා වගේ ක්‍රීඩකයෙක්ව බෙන්ච් එකේ තියෙන සදීරව බැට් කරවන්නේ. දැයිතකම අපි අවධානය යොමු කරන්න පුළුවන් අපිට කොළඹ කණ්ඩායම ක්‍රීඩකයන් එකට ඔස්සේ නිල වශයෙන් නම් වෙනකන්. අද හවස රිවැත්තන තරගයේ පිළිබඳව අද හවස පැවැත්වෙනවා ගෝල් ග්ලැඩියේටර්ස් සහ දඹුල්ල ඕරා කණ්ඩායම් අතර තරගය. අවශ්‍ය නම් දඹුල්ලට පුළුවන් මේ තරගයේ වර්චුවල් නොකවුට් එකක් කරගෙන සුපිරි හතර වටේට එන්න. ඕන් මේ වෙද්දි ඒ සඳහා සැලසුම් සකස් කරනද? මොකද ලංකාව සතු වෙිටම හොඳම පුහුණුකරු එක ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ නායකයා ඔවුන්ගේ නායකයා ශ්‍රී ලංකාවේ ඉන්න හොඳම 20යි 20 පිතිකරුවා වුන් සතුයි. ඒ වගේම මේ ලෝක කුසලානේ MVP කෙනෙක් සිකන්ද රාසා වුන් සතුයි නවක ප්‍රතිකරුවන්. මේ ඉතාමත්ම මේ හොඳ බැලන්ස් සයිඩ් එකක්. හැබැයි මේ වෙනකන් දඹුල්ලට බැරි වුණා ස්ටෑන්ඩ් අවුට් පර්ෆෝමන්ස් එකක් දීලා තමන් කවුරුන්ද කියලා පෙන්වන්න. එදත් ෂෙවෝන් සහ කොක්සිය ආරම්භක සම්බන්ධතාවයත් එක්ක තමයි දඹුල්ලට හැකියාව ලැබුණේ මේ ලොකු දේ කරන්න. දැන් මේතකම අපි අවධානය යොමු කරමු ගාල්ල කණ්ඩායමේ මීට පෙර තරග. එහෙම නැත්නම් ඊයේ දින ජැප්නා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරපු ක්‍රීඩකින් තනුක දාබරේ, කුසල් මෙන්ඩිස්, ලහිර උදාර, අසාද් ෂෆීක්, නුවනිදු ප්‍රනාන්දු, ඉෆ්තික අහමඩ්, ඉමාද් වසීම්, වහබ් රියාස්, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳගෙන් සහ නුවන් තුෂාර ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ. ඉතාමත්ම හොඳ පන්දුවීමේ බලනියක් ඔවුන් සතුයි. විශේෂයෙන් වේග පන්දුවන්නම් ගත්තොත් නුවන් ප්‍රදීප්, නුවන් තුෂාර ඉතාමත්ම හොඳයි. ඒකෙම වහබ්‍රියා සහුගේ අත්දැකීම් එක්ක ඔහුට වැඩ කරන්න පුළුවන්. ඉමාද් වසීම් සහ ලක්ෂාන් සඳගෙන් ඉන්න පන්දු වෙන්න ඔවුන්ට අවශ්‍ය කරන දෙන්නේ. ඒ වගේම ඌමනාවක් වුණොත් ඉෆ්තික අහමඩ් ඔවුන් සතු ඉන්න. මේ තමයි ගාල්ල කණ්ඩායමේ ඊයේ දිනේදී ක්‍රීඩා කරපු 11. දඹුල්ල කණ්ඩායමේ ඊයේ රාත්‍රියේ ක්‍රීඩා කරපු 11 වෙනා ජෝන් කොක්ස්, ෂෙවොන් ඩැනියල්, සිකන්ද රාසා, බානුක රාජපක්ෂ, දසුන් ශානක, රවින්දු ෆර්නාන්ඩෝ, මැතිව් ෆෝඩ්, නූර් රහමඩ්, දිලුම් සුතිර, කලන පෙරේරා සහ ප්‍රමෝද් මදුෂාන්. මෙතන ඉන්න දැන් මේ දඹුල්ල කණ්ඩායමේ ස්ටාර් ප්ලේයර්ස් ලා හුඟක් ශ්‍රී ලංකාවේ ඉන්න හොඳම ක්‍රීඩකයන් රාශියක් ඉන්න. හැබැයි තාමත් දඹුල්ලට හැකියාව ලැබුණේ නැහැ ලොකු දෙයක් කරන්න. දැන් අද දිනේ තරගයේදී මේ කණ්ඩායම් දෙකේ වෙනස්කමක් වේද? දඹුල්ලට පුළුවන් ද වෙනස්කමක් කරන්න මේ තියෙන තත්ත්ව හැටියට? බලන්නේ දඹුල්ලට වෙනස්කමක් කරනවා නම් ඇත්තටම කරන්න තියෙන්නේ බානුක රාජපක්ෂට විවේකයක් ලබා දෙන එක. නමුත් මම හිතන්නේ මේක ඔවුන්ගේ තියෙන ලොකුම ගේම් එක. ඒ වගේ ගේම් එකකදී බානුක රාජපක්ෂ වගේ ක්‍රීඩකයෙකුට විවේක ගන්න එක සාර්ථක වෙයි කියලා මම හිතන්නේ. මොකද අපි දැක්ක සිකන්දර් රාසා ඉක්මනින්ම ෆෝම් එකට එන ආකාරයක් දකින්න ලැබුණා. අපි ඊයේ තරගයේදී ඌ ඒක හොඳින් ක්‍රීඩා කරන ආකාරය අපි දැක්කා. දසුන් ශානකත් ප්‍රථමත් හොඳ දින් ඉනිම් කිහිපයක් මේ තරගාවලිය තුල දියත් කරා. නමුත් මම හිතන්නේ ඔවුන්ට මේක තමයි හොඳම 11 මම දකින්නේ. දිලුම් සුදීරි තමත් හොඳින් පන්දුවන ආකාරය අපි දැක්කා. මේ ඔක්කොම දිහා බැලුවම මම හිතනවා මේක තමයි ඔවුන්ට ඉන්න හොඳම 11 කියන එක. ගාල්ල පැත්තෙන් ගත්තාම
ඔහුනුත් වෙනස්කමක් කරනවා නම් හිතන ඔහුන්ට වෙනස්කම් කරන්න පුළුවන් ඔහුන්ට අවශ්‍ය නම් බැටින් වල වෙනස්කම් කීපයක් කරන්න පුළුවන් කියන එක මම හිතනවා ඔවුන්ට ඒක කරන්න වෙයි මොකද ඔවුන් අන්තිම තරගයේ විදිහා බැලුවම ඔවුන්ගේ මැදපැල ඉතාමත් සාර්ථකුනේ නැහැ ඉතින් ඒ කාරණාත් එක්ක ඔවුන්ට වෙනසක් කරනවා නම් ඒ වෙනස්කම් කරන්න පුළුවන් කියන එක මම හිතනවා දැන් මේ තකම අපිට හම්බ වෙලා තිනවා කලම්බෝ කණ්ඩායමේ අධිනේ ක්‍රීඩාංගන ක්‍රීඩකයන් 11 දෙනා නිරෝෂන් තික්වැල්ල දිනේෂ් චන්දිමාල් චරිත් අසලංක රවි බොපාරා නිෂාන් මදුෂ්ක මොහමඩ් නබි මෙන්න මොහමඩ් නබි ප්‍රෙසිඩන්ට් නබි ඇවිල්ලා තිනවා ලංකා ප්‍රීමියර් ලීගයේ මේ අවසන් අතිරේක ක්‍රීඩා කරන්න ඔහු බොහෝ විට මේ කොළඹ කණ්ඩායම වෙනුවෙන් අද තරගයේ වගේම ඉදිරි මේ එලිමිනේටර් තරගයට ඔහු ක්‍රීඩා කරාවි මොහමඩ් නබි ඉන්නතුරු ධනංජය ලක්ෂන් බෙනිහාවෙල් කසුන් රජිත ජෙෆ්රි වැන්ඩර්සී සහ ඩොමිනික් ඩ්‍රේක්ස් කොළඹ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ඉතාමත් හොඳ සංචිතයක් ඔවුන් අද දිනේ ක්‍රීඩා කරලා තිනවා දැන් දහවල් තරගය ගැන අවධානය යොමු ගැන් කවුද හිතන්නේ කී ප්ලේයර්ස් ලා බවට පත් වෙන්නේ ජැෆ්නා කොළඹ කණ්ඩායම් දෙකේ හරි මම දන්නේ ධනංජය ලක්ෂාන් වගේ ක්‍රීඩකෙක්ට මේ එක් දවසක් ඔහුව ක්‍රීඩා නොකරන ඉඳලා අද දවසේදී ඔහුව ක්‍රීඩා කරන්න ගත්ත තීරණය මම හිතනවා හොඳ තීරණයක් මොකද අපි දන්නවා ඊළඟට අර වැදගත්ම ස්ටේජ් එක ක්‍රීඩා කරන්න තියෙන්නේ බිග් මැච් ප්ලේ කෙනෙක් ධනංජය ලක්ෂාන් කියන්නේ ගොඩක් සතුටු වෙන්න පුළුවන් කාරණාවක් මම දන්නේ ධනංජය ලක්ෂාන්ට අවස්ථාව දෙන්න ඕන කියන එක මමත් කිහිප වතාවකදී මතක් කරා ඒ වගේ ක්‍රීඩකෙක් ක්‍රීඩා කරන එක ගොඩක් වැදගත් කියන එක ඒ වගේම නිෂාන් මදුස්කට අවස්ථාවක් ලැබිලා දෙනවා මම දැන් නිෂාන් මදුස්ක එන්නේ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවටමයි. ඉතින් නිෂාන්ටත් හොඳ අවස්ථාවක් මේක Taman කොච්චර හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකෙක්ද කියන එක ඔප්පු කරන්න. ඒ වගේම තමයි ප්‍රොෆෙසර් නබි අපිට මතක් කරන්න බෑ. ඔහු කරලා තියෙන දේ අෆ්ගනිස්තානයේ වෙනුවෙන්. අෆ්ගනිස්තානයේ වෙනුවෙන් ගොඩක් දේවල් කරපු නායකයෙක් ඔහු අෆ්ගනිස්තානයේ අද මේ තත්ත්වයට ගේන්න ලොකු වගකීමක් ඉෂ්ට කරපු නායකයෙක් විදිහට මම දකිනවා. ඉතින් ඒ වගේ ක්‍රීඩකෙක්ව ගෙනෙන්න මම හිතන්නේ නබි දැන් තමයි ඇසර මම හිතන්නේ LPL තරගාවට පැමිණෙන්නේ නැත්නම් ඔහු වෙනකොට කී ප්ලේස් ලබවට මම හිතනවා කොළඹ පැත්තෙන් පත් වෙයි කියලා කසුන් රජිත අනිවාර්යයෙන්ම එක කී ප්ලේ කෙනෙක් වෙනවා මගේ පන්දුවෙන් පැත්තෙන් ඒ වගේම පිටිකරණයේ පැත්තෙන් මම හිතනවා රවි බොපාරට අද ලොකු වගකීමක් තියෙනවා මොකද ඇන්ජලෝ මැතිව්ස් නැහැ මැදපෙළ හදන්න යන්න ඌ තමයි මැදපෙළ අර ෆිනිෂර් රෝල් එක ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයා විදියට මම දකින්නේ ඒත් එක්කම ජැෆ්නා පැත්තෙන් ගත්තොත් ජැෆ්නා පැත්තේ මම හිතනවා පිටිකරණයේ පැත්තෙන් ගුර්බාස් නැවතත් පොඩ්ඩක් පිට ක්‍රියාත්මක කරලා නම් හොඳයි කියන එක මොකද අර ගුර්බාස් ලකුණු ගහනවා කියන්නේ අපි දන්නවා ජැෆ්නට ලකුණු 200ක් ඊස්ලි ගහන්න පුළුවන් මැච් එකක් බවට පත් වෙනවා කියන එක. ඒ වගේම පන්දුවෙන් පැත්තේ මම කැමති මේ තරගයේදී ප්‍රවීණ් ජයක්‍රමට ලොකු වගකීමක් දෙන්න මොකද මම ගොඩක්ම එක්සයිටඩ් ප්‍රවීණ් ජයක්‍රම ක්‍රීඩා කරනවා දකින්න මොකද අර ඔහු කම්බැක් එකක් දෙන්න ඕන ක්‍රීඩකෙක් අපි දැක්කා ඔහුට අර T20 තරගවලදී යොදා ගන්නකොට ඔහුට ටිකක් පහර කෑම කරලා ලකුණා ඕ ඒකත් එක්ක ඔහුට ලොකු මඩවාදයක් එල්ල වුණා ඌව ක්‍රීඩා කරවන්න හොඳ නැහැ කියන එක මම හිතනවා ඒකට කම්බැක් එකක් ඒකට උත්තරයක් දෙන්න හොඳ රිඩෙම්ෂන් ටයිම් එකක් තමයි මේ ප්‍රවීන් ජයක්‍රමට ලැබිලා තියෙන්නේ ඉතින් මම හිතනවා ප්‍රවීන් ජයක්‍රම කී ප්ලේ කෙනෙක් වෙයි කියලා ජර්න කිංග්ස් කණ්ඩායමෙන් මම ගැන හිතන මේ කණ්ඩායම් දෙක ගත්තොත් දැන් ජැෆ්නා වෙනස්කම් හතරක් එක්ක එන්නේ වැඩි වාසි කාටද තියෙන මම හිතනවා අනිවාර්යයෙන්ම මේ තරගයේදී මම හිතනවා පොඩි වාසියක් කළම් බුස්තාස් කණ්ඩායම තියෙනවා. දැන් අපි අවධානය යොමු කරමු අදිනේ අද සන්ධ්‍යාවේ පැවැත්වෙන තරගයේ පිළිබඳ ගයන් හිතන්න අද හැන්දෑවේ පැවැත්වෙන තරගෙන් වැඩි වාසි මොන කණ්ඩායමට තියෙද තඹුල්ලටද එහෙම නැත්නම් ගාල්ලටද ගාල්ල දින්නත් ගොඩක් වෙලාවට පෙරදුනත් එකින් පුංචි ගානකින් පෙරදුනත් උන්ට අවස්ථාව තියෙනවා ක්වොලිෆයි වෙන්න. හැබැයි තඹුල්ල දිනන එක ලොකුවට දිනන්න ඕන. මම හිතන්නේ ඔන් පේපර් සහ ලොජික්ස් අනුව බැලුවත් ගාලට පොඩි වාසියක් තියෙනවා මොකද ඒගොල්ලන්ට කම්ෆර්ට් එකක් තියෙනවා උන්ට ප්‍රෙෂර් එකක් නැහැ ලොකු ගානකින් දිනන්න ඕනේ කියනක උන් පරදුනත් උන්ට මම හිතන්නේ මේ තරගයේ වාසියක් තියෙන්නේ පොඩි ගානකින් පරදිනවනම් ලකුණු දෙකකින් තුනකින් හෝ පන්දුවාර මේ ලකුණු දෙකකින් තුනකින් ඔහුන් පරාජය වුණත් එහෙම නැත්නම් මොකද ඒ ඔහුන් අඩු ලකුණු ගානකට අවුට් වෙන්නේ නැතුව අඩු ලකුණු ගානකින් අවුට් වෙන්නේ නැතුව එහෙම සහ ඔවුන් අර වැඩි පරතරයක් නැතුව ඔහුන් තරගය නිමා කරගන්න පුළුවන් වුණොත්
දන්න ඔවුන්ට ලොක වාසියක් තියෙන ඒ සියලු කාරණාත් එක්ක බැලුවම ගාල්ලට තමයි මේකේ වාසිය තියෙන්නේ මොකද ඇසල ඔවුන් තරගයේ පරාජය වුණත් ලකුණු 10කට වැඩි අඩු ගැප් එකකින් පරදුනත් ඔවුන් තරගයේ ජයග්‍රහණය කරා වගේ දෙයක් තමයි මේකේ තියෙන්නේ මන්නේ දැනේ ඔකට එක්කම අපි කියමු දැන් ගෑන්නේ දැන් මොන වගේ කී ප්ලේයර්ස්ලා අද දිනේදී රාත්‍රී තරඟය අපිට දකින්න පුළුවන් වේද අවුර කණ්ඩායමේ අදවත් බානුකට හැකියාවක් ලැබෙයිද කී ප්ලේයර් කෙනෙක් වෙන්න මා දන්නේ අවුරවල මේ මන් අද වර්ගයේ කී ප්ලේයර් විදියට දකින්නේ සිකන්දර් රාසා ඔව් තමයි අපි දකින්නේ පැත්තෙන් මම දකින කී ප්ලේයර් බෝලිං පැත්තෙන් ගත්තාම අද නම් දිලුම් සුදීරට ලොකු දෙයක් කරන්න පුළුවන් කියන එක මොකද අපි එහෙම හොඳට දැකලා තියෙන දෙයක් මේ සීලු කාන්නත් එහෙම අද නම් දිලුම් සුදීරට ලොකු දෙයක් කරන්න පුළුවන් නේ කියලා ගාල්ල පැත්තෙන් ගත්තොත් මම දන්නවා කී ප්ලේයර් අනිවාර්යයෙන්ම කුසල් මෙන්ඩිස් මොකද නායකයා ආශයන ඉතාමත් හොඳින් ඉනිමදි යත් කරමින් සිටින ආකාරයක් දකිනවා ඔහු ඔහුගේ 100ට 100ක්ම දෙන ආකාරය දකිනවා ඔහු වටේ සිටින ක්‍රීඩකයන් තාම හරි හැටි ක්‍රියාත්මක වෙච්ච නැති ආකාරයක් තමයි ඔහුට තිබින ගැටලුවකට තියෙන්නේ පන්දයම පැත්තේ මම හිතනවා ගෝල් ගැඩියටස් කණ්ඩායම ප්‍රත්‍යයෙන් ගත්තාම නුවන් තුෂාරට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ තමයි සන්දය පැත්තෙන තරඟ ජෙෆ්නා කලම්බෝ දැන් තවත් සුළු මොහොතකින් ආරම්භ වීම නිමිත මේ තරඟය වගේ මතර රාත්‍රියේ ගෝල් සහ දඹුල්ල කණ්ඩායම් අතර තරඟය පැවැත්වීම නිමිත ගෝල් දඹුල්ල කණ්ඩායම් අතර තරඟෙන් ලොකු ජයග්‍රහණයක් දඹුල්ලට ගන්න පුළුවන් වුණොත් ඔවුන්ට හැකියාව තියෙනවා. පළවෙනිතාවට මේ ලංකා ප්‍රීමියර් ලීගෙන් ඉපත් නොවි ඉන්න වගේම ගාල්ලට හැකියාව තියෙනවා. දැන් මීට කලින් දෙවතාව මනුෂ්‍යෝරයන් ඔවුන්ට ලොකු ඉඩක් තියෙනවා මෙවරත් ක්වොලිෆයර්ස් රවුන්ඩ් එකට සුදුසුකම් ලබා ගන්න තියෙන තරඟය ජයග්‍රහණය කරොත් අනිවාර්යයෙන්ම පුළුවන්. පොඩි ගානකින් පරාජය වුණොත් ඔවුන්ට ඉඩක් තියෙනවා සුදුසුකම් ලබා ගන්න. ඉතින් මේ තමයි අද දිනේ පැවැත්වෙන තරඟ. අද දිනෙන් පස්සේ ලංකා ප්‍රීමියර් ලීගේ අවසන් වටේ එහෙම නැත්නම් අපි කියනවා ක්වොලිෆයර්ස් රවුන්ඩ් එක ආරම්භ වීම නිමිතයි මේ ක්වොලිෆයර් රවුන්ඩ් එකේ ක්වොලිෆයර් 1 තරඟේ ක්‍රීඩා කරනවා ජෙෆ්නා කින්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම. ඒ තරඟේ පැවැත්වෙන්නේ දෙසැම්බර් මාස 21 වෙනිදා සවස 3ට. ඒ වගේම එදිනම රාත්‍රී 7:30ට ආරම්භ වීම නිමිත එලිමිනේටර් තරඟය. මේ එලිමිනේටර් තරඟයේ එක් කණ්ඩායමක් අපි දැනටම දන්නවා ඒ තමයි කොලම්බෝ ස්ටාර්ස්. අනෙක් කණ්ඩායම දඹුල්ල වේද ගාල්ල වේද කියන එක අද දිනේදී තීරණය වීම නිමිතයි. ඊටවස් අපි දන්න මේ කියන්නේ ක්වොලිෆයර් එලිමිනේටර්ස් තරඟ ආකාරයට. ඉතින් ක්වොලිෆයර් දෙවන තරඟය 22 වෙනිදා දෙසැම්බර් පැවැත්වෙන වගේම දෙසැම්බර් 23 වෙනිදා ලංකා ප්‍රීමියර් ලීගේ අවසාන මහා තරඟය පැවැත්වීම නිමිතදී මේ සේලුම් තරඟ පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ. වගේම ආරාධනා කරන ප්‍රේක්ෂකයන්ටත් ගොඩ වෙන්න ලංකා ප්‍රීමියර් ලීගයට සහයෝගයක් වෙන්න නරඹන්න යන්න දිරිගන්වන්න අපගේ ක්‍රීඩකයන් විදේශ ක්‍රීඩකයන් මේ ලංකා ප්‍රීමියර් ලීගයට වර්ණයක් එකතු කරන්න ඕගොල්ලන්ටත් යන්න හැකියාව තියෙනවා. අදර සූදානම් අපගේ වැඩසටහනින් සමුගන්න ගයන් බොහොමත්ම ස්තුති සම්බන්ධ වුණාට. ඉතින් හැමදාම වගේ ඔබට පුළුවන් මේ වැඩසටහන සජීවීව ශ්‍රවණය කරන්න අපගේ පර්යේෂණ රේඩියෝ නාලිකාව apps.batsman.com ඔස්සේ, වගේම අපගේ YouTube නාලිකාවන් ඔස්සේ ඔබට පුළුවන් මේ වැඩසටහන සජීව නරඹන්න. ඉතින් නැවතත් අපි සූදානම් 21 වෙනිදා දෙසැම්බර් මාස 21 වෙනිදා පස්වරු 2ට ඔබ හමු වීමට එන්න. ඉතින් එතකන් සමුගන්න මොහොතේ ප්‍රාර්ථනා කරන ආරාධනා කරන රැඳී සිටින ඔබත් එක්ක ඒ වගේම ප්‍රාර්ථනා කරන ක්‍රීඩා ලොලි ඔබ සැමට සුබ සන්ධ්‍යාවක්.